ගෞරවනීය ස්වාමින් වහන්ස අප වන්දනාමාන කරන බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේලා දුර්වර්ණව කැඩී බිඳී ගිය විට ඒවට කුමක් කළ යුතුද ස්වාමින් වහන්ස සමහර අවස්ථාවන්දී අර බෝධින් වහන්සේගේ ওই පැත්තකින් කැඩිච්ච පිළිම වහන්සේලා 10 15 එකතු වෙලා තිනවා මම දැකලා තියෙනවා එහෙනම් මොකද gedara තියෙන පිළිම වහන්සේ දුර්වර්ණ වුණොත් මොකක් හෝ කැඩීමක් බිඳීමක් පිපිරීමක් ඇති වුණොත් ඒගොල්ලන් බයයි ඊට පස්සේ බය වුණාට පස්සේ ඒක කරන්න හොඳම දේ තමයි ඒගොල්ලෝ ගෙනල්ලා පන්සලේ තියෙනවා එවැනි සමහර අවස්ථාවන් වල මේ පන්සලේ මෙවැනි පිළිම වහන්සේලා 15 20 ගොඩ ගහලා තියෙනවා. ඒ ගොඩ ගහලා තියෙන්නේ තර මල් වාසන වල නැත්නම් බෝධින් වහන්සේගේ අයින්. තේරෙනවද? ඒකෝ මේ සිද්ධිය නෝනා හරිම අකුසල් සිද්ධ වෙන සිද්ධියක් ඒගොල්ලන්ට. මොකද සද්ධාවෙන් බුද්ධ වන්දනාව කරන්න පන්සලට එන එහෙම නැත්නම් බෝධින් වහන්සේ එන පිංගතුල්ලාට අර කැඩිලා බිඳිලා අපවිත්‍ර වෙලා අර තියෙන පිළිම වහන්සේලා දකිද්දී නෝනා අසද්ධාාවක් සකස් වෙනවා. ඒ අසද්ධාව වගේම ඒගොල්ලන් තුල විසිරෙන හිත ද්වේෂයක් සකස් වෙන්නත් පුළුවන්. එතකොට අර පංච නීවරණ තමයි වැඩෙන්නේ සප්තබොජ්ජංග වඩාගෙන පන්සලට ඇවිල්ලා පංච නීවරණ තමයි වැඩෙන්නේ. එතකොට ඒ වැඩෙද්දී ඒ ක්‍රියාව නිසා ඒවා ගෙනත් දාපු අයට අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. තේරෙනවද? අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. මට මතකයි මං එක්තරා ගම්මානෙකදී එක අම්මා කෙනෙක් මගෙන් ඇවිල්ලව ස්වාමීන් වහන්සේ අපේ වහලේ උඩ බෝපැලයක් පැලවිලා තියෙනවා. මේක ගලවන්න අපිට බයයි කියලා. මොකද්ද කරන්න කියලා. මං ගෝ පුතේ වහලයක් උඩ බෝපැලයක් පැලවෙන තැනක් නෙමෙයිනේ. නිසා ඔබ බය වෙන්න අවශ්‍ය නැහැ. අනිත් එක ඒ බෝධින්නාංශය කියන්නේ යම් පක්ෂියෙක්ගේ අසූචි තුලින් බිහි වෙච්ච අවබෝපලයක්. උතුර ඒකේ පූජනීයභාවය නැහැ. එනිසා ඔබ මේ බෝපැලේ ගලවලා වත්තේ කොහේ හරි ඉඳ තිනව නම් හිටවන්න නැත්නම් ওই වෙනින් තැනකින් වත්තෙන් පිට කොහේ හරි සුසු තැනක බල්ලෙක් හිටවන්න කියලා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා. නමුත් ඊට සති දෙකකට පස්සෙත් මම ඒ අම්මගෙන් ඇහුව ඔබේ දේ කළාද කියලා එයා කරලා නැහැ. මොකද එයාට සකයි. ඒවා ඔක්කොම මෝහේ ගණේටයි වැටෙන්නේ. මොකද මට මතකයි මං ගිහි කාලේ අපේ පන්සලේ එවැනි පිළිම 10ක් 15ක් එකතු වුණාට පස්සේ මං අර බෝධින් වහන්සේ පිටිපස්සේ වලක් කපලා මේ සියලු දේම බුමුදානක. පිළිම වහන්සේලා 10 15 නමම බුදාලා පස්වලින් මහනවා. ඒ නිසා ඔබේ නිවසේ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් දුර්වර්ණ වුණොත් කැඩී බිඳී ගියොත් කවදාක්වත් ඒක ගිහිලා පන්සලේ නම් තියන්න එපා. ඒ තුලින් ඔබේ නැති අකුසලයක් අතු කරනවා විතරක් නෙමේ ඔබ ජීවමාන සාස්තුන් වහන්සේට හිංසා කළා වූ අකුසලයක් එකතු කරගන්නවා. ඒ නිසා නිරේතුරුව මෙවැනි පිළිම වහන්සේ නමක් කැඳුනොත් බිඳුනොත් තමන්ගේ වත්තේ පෑගෙන්නේ නැති තැනක වලක් කපලා ඒක භූමදානය කරන්න. බුදුරජාණන් වහන්සේගේ රූපකායත් ආදාහනය කළා නම් පිළිම වහන්සේ නමක් භූමදානය කරන්න බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. රාහතන් වහන්සේලාගේ ශ්‍රී දේහෙනුත් භූමදානය කළා නම් මේ කැඩිච්ච පිළිම වහන්සේ නමක්ගේ රූපය භූමදානය කරන්න බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒක නිතර පෑගෙන තැනක කරන්න එපා. පෑගෙන්නේ නැති තැනක වත්තේ කොනක වලක් කපලා ඒක භූමදානය කළා. එච්චර ඉන්පස්සේ ගැන හිතන්න ඕනේ නැහැ. තේනවා? ඒවා ගැන හිතන්න යන මොහොතක් පාසා අපි ධර්මයේ නාමයෙන් බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් අපි සැකයේ විචිකිච්ඡාව පංච නීවරණම අපේ ජීවිතයට එකතු කරගන්නවා. ඒ නිසා මොනම අවස්ථාවකවත් ඒ වගේ කැඳිනු බිඳුම පිළිම වහන්සේ නමක් වලක් කපලා භූමදානය කරන්න කොයිම වෙලාවකවත් බිය ඇති කරගන්න එපා. තේනවාද? එහෙම බිය ඇති වෙනවා නම් ඒ කියන්නේ ඔබ රූපය කෙරෙහි සක්කාය දිට්ඨිය තුලම ඉන්න ධර්මය කෙරෙහි සැකය විචිකිච්ඡාව දරාගත් කෙනෙක් බවටයි පත් වෙන්නේ. මොකද අර බෝධින් ආංශය ගැනත් මම ඒ අම්මට කිව්වේ ඔබ එක්ක මේක ගලවලා කොහේ හරි හිටවන්න නැත්නම් වලක් කපලා මේක බලලා දාන්න කියලා. තේරෙනවද? ඒවට අපි බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ කලින් මතක් කළ ආකාරයට බෝධින් වහන්සේ නමක් නසුදුසු ස්ථානයක රෝපණය වෙලා තිබේ නම් ගලවා ඉවත් කිරීම අකුසල කර්මයක් නොවේ නේද ස්වාමීන් වහන්ස? බෝධින්නාංශේ නමක් වහල උඩ තියෙන්න බැහැ නේද? නමුත් ඒ බෝධින්නාංශේ පූජනීය බෝධින්නාංශේ නමක් නෙමෙයිනේ මේ සතෙක්ගේ අසූචි වලින් ඉපදුණු දෙයක් නේ. එතන කොහෙවත් පූජනීය බවක් නැහැ. ඒ නිසා එතනදී ඒ ගැටුම කොහෙත්ම මතුවෙන්නේ නැහැ. ඒ නිසා ඔබට එවැනි විතර්ක තියෙනවා නම් කවදාකවත් ඔබේ ඉඩම් වල බෝපැල හිටවන්න යන්න එපා. එතන එවැනි බයක් තියෙනවා නම් සැකයක් තියෙනවා නම් එහෙම හිටවන්න යන්න එපා. එවැනි නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවම gedara pilima wahanse namak tiyala ඒකට උදු සිද්ධ කරගන්න. තේන්නාද?